हरिया हरिया आदेश
सभ्यां प्रसंगतः यदि साक्षात् रूप पिपत मेट्रिंग धारा संबंध कर दिया अब यहाँ ने परिपत्य देना दारा हो मुल्क विभव दिया थी ना परिपत्य देना दारा हो आने पर मैं आगे सामान्य को देखा था ना मैं आरासुर ने दी थी उत्तरपाम तो आरासुर उत्तरपाम दी लगी मैं आप इसमें आगे सामान्य को देखा था ली सामान्य को देखो ना उन्हें बरन तब मैं परिपत्य देखा एक बार देखा मैं दूर ඒ සම්බන්ධය ගැන දෙන්නේ තමයි පරිපත පොඩ වෙනස් පරිපත බලපෑ. මම මේ සම්බන්ධයෙන් මොනවද ඉවත් කරන්නේ? මේ සම්බන්ධයෙන් ගිහින්ද මේ පරිපතේ ලෝහු පරිපත කියලා තියෙන්නේ. මේ සම්බන්ධ සම්බන්ධය තුනක් තියෙනවා. ඒ සම්බන්ධය තුනෙන් තමයි මේ පරිපතේ ලෝහු පරිපත බලපෑ තියෙන්නේ. නැත්තම් මේ පරිපත මෙහෙම තිබ්බොත් අපිට උත්තර දන්නවන්නේ පරිපත. නිකන් ශ්‍රේණිගත පහකදී නේද? මෙන්න මේ සම්බන්ධයට තිබෙන නිසා තමයි අපිට මේ ලෝහු උනේ. මේ බලන්න. මෙන්න මේ मामे ले लक्षणी को मार्क कर रहा है ये लक्षणी यार मार्क तीन बार लक्षणी को मार्क कर रहा है पगल मामे है मैं डाक कर मामे है मैं लक्षणी को विभो कर मैं बोल दें मैं अत्ते प्रतिरोध देंगे हतराए गए मेरे निकाल मैं अभी मैं न तो अभी तो संबंध रहेंगे हतराए गए पाए नहीं मैं तुराए हतराए पाए नहीं समान विभवांतर देना समान प्रतिरोध देना समान दारा देना ना मैं हमें का तुम्हारा आया था समान दारा तो मां क्या मांगे यार दारा वाई के यार के आई या ना यार के आई यार के आई यार के आई आ मैं तो नहीं कोई जब मैं तो नहीं कोई मां क्या ना बिंदु है क्या मैं पता है बिंदु है क्या मैं तो नहीं बिंदु हो ना मैं हिं අනං මෙහෙට වඩා මෙහෙ විභව වැඩි නේද ප්‍රතිරෝධය කරා විභව වැඩි නෝ විභව වැඩි නෝ එතකොට මෙයා හරහා විභවන්තරය කියන අය වාරයක් හරින් මෙයා හරහා විභවද එහෙනම් මෙතන බිඳුවයි නම් මෙතන කියන අය වාරයක් ආරමණයක් වැඩි එහෙනම් මෙතන විභවේ අයි ආ මම හරිද මෙතන විභවය අයි ආ මේ ලක්ෂයේ විභවය අයි ආ ඊළඟට මෙතන බිඳුවයි නම් මෙයා හරහා විභවන්තරය යන්නේ ධාරාවයි प्रतिरोध यार इन्हें मेरा भी बोलते हैं आईया
මෙහෙට යන්නේ එහෙනම් මෙතන වඩා මෙතන IR වාරු වෙන්නේ එහෙනම් මෙතන ඉන්නේ IR මං හරිද මෙතන වඩා මෙතනත් IR වාරු වෙන්නේ නේද එහෙනම් මෙතන IR නะ මෙතන IR වාරු වෙන්නේ නේද දෙකයි යන්නේ හරිද මෙතන බිඳුවයි ඉස්සලා බිඳුව මෙයා ඉදාරාව ගන්නවා එහෙනම් මෙයා හරහා විභාගතරේ IR කාර්ය නේද එහෙනම් මෙතන වඩා මෙතන IR වාරු වෙන්නේ නේද IR මෙතන වඩා මෙතන IR වාරු වෙන්නේ මෙතන IR කලින් IR දෙකයි යන්නේ මෙතන ඒ වගේම තුනයි යන්නේ මෙතන බිඳුවයි මෙයා IR වාරු වෙන්නේ මෙතන IR මෙතන IR මෙතන IR මෙතන වඩා මෙතන IR වාරු වෙන්නේ දෙකයි IR දෙකයි IR වඩා මෙතන IR වාරු වෙන්නේ තුනයි IR දැන් මට 1 ලක්ෂ රිවර්ට් එක ලැබුණා මට 1 ලක්ෂ රිවර්ට් එක ලැබුණා සාදා අnderක වැඩික අයින් කළ යුතුයි. ඒවරා ධාරායන්නේ නැහැ. මම ඒවා අයින් කරා. මම ඒවා අයින් කරා. අයිය පහ ධාරායන්නේ නැහැ. ආන විභව සමාන ලක්ෂ තියෙනවා. විභව සමාන දෙකට. ඒක ධාරායන නිසා පරිපදයට බාධා ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහින් එන ධාරාව මෙතන හරහා අපි කිසිම බාර දාන්න හරහා යන්නේ නැහැ. එයි යන්නේ විභව සිද්ද සමානද? ඒවරා ධාරායන්නේ නැහැ. එහෙනම් මම ඒක අයින් කරපෙන්න සාදා. එහෙනම් මට ඒ පරිපදේ අයින් කරන්න පුළුවන් බව දැක්කේ. මම මුලින්ම කරේ දැන් පරිපද එහෙමකක් साधारण ඇයි කරන් පස්සේ මේ බොහොම සරලයි මෙයා 4 අය මෙයා 5 මෙයා 5 මෙයා 5 අත්ත 5 ඉල 5 ඉල 5 ඉල 5 ඉල මේ කොහොම 5 ඉල ඔය 4 අය නැති වෙන 5 අය 5 අය 5 අය 5 ඉල ඔලින් ඉලස මෙතන ආවකත් මේ පොසෙ කොහොමද ना भाईया 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 किधर दें आर रेगा आर रेगा बार अपने मित्र मैं हाथ तरह इन लेवल के तुम्हारे ब्रांडी एक आगे तीन आगे बिजुर हमारे नहीं क्या मैं भाईया बिजुर मैं अपने समझ के मारने बोला हूँ भाईया बिजुर हाथ तरह धारा ප්‍රතිරෝධය 9000 දෙනුම හතරයි. මම මේ 9 කරලා හතර දෙනවා. ආර දෙනවා. අයිසෝවන. හතර දෙනු. අයිසෝවන. හතර දෙනු. ආර දෙනු. ඉතරේ හතර වෙන්නේ. ඉතරේ හතර වෙන්නේ. 10. ඔබන් හරියයි.
YouTube වෙනවා 4 5 7 4 එනම් පොදුයි Q1 YouTube වෙනවා 4 5 7 පොදුයි එකියාර R2 අදනි අර වෙන වෙනම අපි මොකද්ද මුලින් මේ වෙන වෙනම යාගේ ශක්තිය වලට යාගේ මේ තියෙන මොකද්ද මේ V කියන්නේ මොකද්ද අනන්තේ නම් ඒකාරෝපණය සිද්ධ ලක්ෂණ වල කාර්ය අන්න මේක A ලක්ෂයට අනන්තේ නම් වෙනවක් කාර්ය ඒකාරෝපණය එහෙනම් Q ආරෝපණ Q2 ආරෝපණය කරනවොත් මේ තමයි කාර්ය ඊට පස්සේ B ලක්ෂයට ඒකාරෝපණය කරනවක් කාර්ය මේ QR Q2 ආරෝපණය කරනවක් කාර්ය මේ එහෙනම් අනන්තේ නම් මෙතනද කියනවා අනන්තය මෙතනද කියනවා එහෙනම් මෙතන මෙතනද කියනවා මේ වෙනස දෙන්නේ මේ අනන්තේ නම් මෙතනද කියන කාර්ය අනන්තේ නම් මෙතනද කියන කාර්ය අදතර මේ අතර වෙනස නේද මේ මේ දෙන්න අතර ආරගෙන නේද අපි කොහොමද තේරෙන්නේ මේ තේරෙන්න කො කොහොමද හරියන්නේ උත්තරේ උත්තරේ පළවෙනි එක නේ උත්තරේ පළවෙනි එක කොහොමද හරියන්නේ දැන් පිළිවෙලකට මේක වශයෙන් सर्वमूर्ति चलते सर्वण चलते अंश निरूपणे मेल अक्षर का तो बिगड़े दौरन के अंदर दौरन के अंदर दौरन के अंदर यदि विस्थापन है बिंदु है अब हम अभी जब मैं विस्थापन है मैं दौरन के अंदर से दिए दौरन दौरन के अंदर से विस्थापन है बिंदु अरे जैसे दौरन के अंदर यदि दौरन के अंदर से विस्थापन है बिंदु है पर वे दिन एक काम थे एक काम थे एक काम थे එකාන්තයකදී දෝලකයෙන් දෙසිර විස්ථාපණය උපරිම වෙනවානේ එයාලා කියන විස්තරය x උපරිම වේ x උපරිම වේ x උපරිම වෙනවා x යගේ කාට සමානයි කිය විස්තරයට සමානයි විස්තරය එකාන්තය එයා දෙදෙදි එහෙම තමයි එකාන්තයක් වෙන්නේ ඊළඟ ප්‍රවේගය ප්‍රවේගය මෙහෙම කියන මෙතනින් නැවතලා අනිත් පැත්තට හැරෙනවානේ එහෙනම් මෙතන ප්‍රවේගයේ බිඳුව ප්‍රවේගය බිඳුව මෙතනින් තමයි උපරිම ප්‍රවේගය ඇත්තේ අයි මේ මෙතන හරියට යනවා උදර ප්‍රවේගය උපරිම උදර ප්‍රවේගය උදර ප්‍රවේගය එහෙනම් අපිට යනවා සාලක ශක්තියයි විභව ශක්තියයි කියන්න පුළුවන් විස්ථාපනය විභව ශක්තිය අපිට කියන්න වෙන්නේ විස්ථාපනය විභව ශක්තිය අපිට කියන්න වෙන්නේ මෙතන විස්ථාපනයේ බිඳුවයි ඒසම මෙතන විභව ශක්තිය බිඳුව විභව විභව ශක්ති බිඳුව විභව ශක්ති බිඳුව මෙතන විස්ථාපන උපරිමයි කියලා කියන්නේ විභව ශක්ති උපරිම විභව ශක්ති උපරිම
මෙතන ප්‍රවේගයේ උපරිමයි කියලා කියන්නේ චාලක ශක්තිය චාලක ශක්තිය උපරිමයි මෙතන ප්‍රවේගය බිඳුව කියලා කියන්නේ චාලක ශක්තිය චාලක ශක්තිය මේ බලන්න ඉතින් දැන් එහෙනම් අපිට පේනවා චාලක ශක්තිය චාලක ශක්තිය ආලයක් उपरी विस्थापन बिंदु उत्तर 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 प्रश्न බෝලයක් එකයිසම වටක උසක සිට දෘඪ පෘෂ්ඨයක් මත ආකාරු ලැබේ. බෝලයක් එකයිසම වටක ඉඳන් දෘඪ පෘෂ්ඨයකට ආකාරු වෙනවා. එන බෝලේ. එකයිසම වටක නේද? එයි මත ආකාරනවා කියලා කියන්නේ ආරම්භ ප්‍රවේගයේ බිඳුවයි. ආකාරනවා කියලා කියන්නේ. හරි. බිඳුව. බලන්න ආකාරන ලැබේ. බෝලේ සහ පෘෂ්ඨය අතර ගැටුම පූර්ණ ප්‍රත්‍යස්මේ. ඒ කියන්නේ මෙයා ඇවිල්ලා මේ ගැටුමෙන් පස්සේ හරිද ගැටුම පූර්ණ ප්‍රත්‍යස්සය කියලා කියන්නේ මෙයා මේ ගැටුමෙන් පස්සේ නැවත බලාපගෙන අපි සත්‍යහානියගේ තොරව සත්‍යහානිය වෙන්නේ නැහැ එහෙනම් මෙයා ගැටුම මේකෙම නැවත බලාපගෙන සත්‍යහානිය වෙන්නේ නැහැ නේද එතකොට බෝලේ හරිද එතකොට අඛණ්ඩ දෘෂ්ටි මත බලාපැන බැරි ඉන්නවා ඇයි සත්‍යහානිය වෙන්නේ නැහැ මේ බලන්න මෙයා මෙතන ඉන්නවා
මෙයා පල්ලෙහාට වැටෙනවා මේක ගැටෙනවා එඹ දැන් වැටුණු ප්‍රවේ ගැටුණු ප්‍රවේගයෙන්ම නැවත බලාපයි ඒ සත්‍යඥානයක් නැහැ මේ ගැටුණු ප්‍රවේගයෙන්ම නැවත බලාපයි නැවත බලාපෑ නැව නැවත මේ මොසෙද නැවතන්නේ ආයි පල්ලෙහා ආයි වෙනවා නැවත මේ ප්‍රවේගයෙන්ම බලාපෑ නැව මෙතන ආයි යනවා වැටෙනවා ආ මේ දැත්තේ දිගනවා සිදු වෙනවා එතන ඒ කාලාවර්තය ගැන කියලා තියෙනවා අපි කාලාවර්තය මම මෙයා වටයක් කාලාවර්තය කියන වටයක් කියවලා දාන කාලය දැන් මෙයා මෙයා චරිතේ කොහොමද මෙහෙට යනවා बिंदु तुनाशम हाय वेदी में दहाय समान है डी वर्ग टी समान है दसम तुना है गे दसम तुना है बोले गे तपर दसम है टी समान है तपर दसम क्या मैं इतना मिटन टाइम तपर दसम है कहते यान चलित है कहते संपूर्ण का अर्थ है रही में यहां रदिला वो प्रवेग में तो बोला पाई ना तो ने बता मैं अरे वगेन करते तो मान तो रही इनने दसम है यान दसम है काला वर्ग है इकाई दसम दे संपूर्ण विवरण चांस गुड़ा तीन चांस
පරිපථයේ එක් එක් විජුකාරක ඩයෝඩ ඉදිරි නැඹුරු කිරීම සඳහා වෝල්ට් එක වෝල්ට් නලක අවශ්‍යයි. ඒ කියන්නේ සිලිකන් නම් සාමාන්‍යයෙන් අපි කියන්නේ 0.5 ජෙමින් නම් 0.3 දැන් මේකයි කයි වෝල්ට් කියලා මොකක්ද කියන ඩයෝඩයක්. ඩයෝඩ ඉදිරි නැඹුරු කිරීම සඳහා එක්ස්පෙක්ටිව් වෝල්ට් එක වෙන්නේ කොච්චරද කියලා. ඉදිරි නඹුරු වෙන්න නම් ඇනෝඩේ ඇනෝඩේ විභවයේ කතරේ වෙනවා වැඩි වෙනවා ඇනෝඩේ මේ කතරේ වෙනවා ඇනෝඩේ කතරේ පොත්ටි विद्वे
निर्माण සායතර වෝල්ට් එක මුත්තේ වෝල්ට් එක අවමසෙන් තියෙනද කතා ඉදිරිය නම් වෙන්නේ නැහැ හරි ඉදිරිය නම් වෝල්ට් එක ඉදිරිය නම් හතරක් තිබෙන්නේ ඉතින් මේ හතරයි කියලා කියන්නේ මෙතන මේ බිඳුවයි මෙතන 4 4 4 4 4 ඉතින් හතර මෙතන හතර වෙන්න නම් මේ xy වෝල්ට් එක අගිය xy වෝල්ට් එක නම් වෝල්ට් වෝල්ට් හරි චුලිදා xy වෝල්ට් එක වෝල්ට් ඉතින් හතර වෙන්න කොහොමද හරිය 15 වෙන්නේ अरे इरवस करने प्रश्न का दास है ताऊ अभी जब करने में है प्रश्न का दास है करने में है देख लिया कि इनके तीन का दाह करना है दाह तो दाहाट दाहन में विस्तर प्रश्न आता है दाह तो दाहाट दाहन में विस्तर प्रश्न आता है दाह तो दाहाट दाहन में विस दाह दाहाट दाहन में विस विचरण ඊට අනුව විස්ථාපන කාල ප්‍රස්ථාරය යනවා විස්ථාපන කාල ප්‍රස්ථාරය එබැවින් අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාර විස්ථාපන කාල ප්‍රස්ථාරය අනුක්‍රමණිකයි ප්‍රවේග කාල ප්‍රස්ථාර දැන් විස්ථාපන කාල ප්‍රස්ථාර අනුක්‍රමයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය එතකොට ප්‍රවේගයේ නියතයි ඒ කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරය අනුක්‍රමණයේ නියතයි ප්‍රවේගයේ ධන එහෙනම් විස්ථාපන කාල ප්‍රස්ථාරය අනුක්‍රමණයේ ධන එතින් නියතයක් ධන ධන නියතයි अनुक्रमण उत्तरे මන්දනේ වෙලා නිශ්චල වෙන්න ඕනේ නිශ්චල වෙලා නැවත හරි ඒ කියන්නේ මන්දනේ නිශ්චල වෙනවා නැත්නම් තොරණේ වෙනවා ඍණ එහෙනම් මන්දනේ නිශ්චල වෙනවා කියන වක්‍රයක් තියෙන මේ නැත්නම් අනුක්‍රමනේ අඩු වෙන්නේ බෑනේ අනුක්‍රමනේ අඩු වෙන්නේ ප්‍රවේග අඩු වෙනවා අනුක්‍රමනේ අඩු වෙනවා දැන් අනුක්‍රමනේ අඩු වෙනවා හතර උත්තරේ වැරදි පහ උත්තරේ වැරදි උත්තරේ පොඩි දේ වැරදි මේ ඔක්කොම අදින්නද මම මේ පැහැදිලි කරන්නේ ඔක්කොම ඇද්ද ඔක්කොම අදින්නේ නැහැ පොඩි කරුම එක කරක් බලමු ගමන් තුන් දෙවෙනි සතුන් උත්තර කපනවා ඉක්මන බලමු හතර බලමු උත්තරේ උත්තරේ अरे अंदरी वर्ण तो वर्ण तो मैं जानू होगा तो शुरू करने शायद आप देख कौन आ रही है कौन आ रही है अबे मैं वैसा ना दहाड़ आटा बाल मो ना दहाड़
සෙන්ටිමීටර 10ක නාභිය දුරක් සෙන්ටිමීටර 10ක නාභිය දුරක් සහිත L1 තුනී කාන්තක සිදුර සෙන්ටිමීටර 30ක් ඉදිරියෙන් කුඩා වස්තුවක් ලැබු විට ඒ ප්‍රතිබිම්බයේ කාන්තයේ පිටවස්ත ආ සෙන්ටිමීටර 10ක නාභිය දුරක් තියෙන කාන්තයක් තියනවාද බලන්න ඉන්න මේ කාන්තේ මොකද්ද කියලා අඳුන ගන්න සෙන්ටිමීටර 10ක නාභිය දුරක් තියෙන කාන්තයක සෙන්ටිමීටර 30කින් වස්තුවක් තියනවා වස්තු දෙන්නේ සෙන්ටිමීටර 30කින් ඒ කියන්නේ නාභිය දුරට වැඩි දුරකින් නේ තියලා තියෙන්නේ සෙන්ටිමීටර 10ක නාභිය දුරක් තියෙන කාචයක වස්තුවක් තියෙන සෙන්ටිමීටර 30කද ඒතර නාභිය දුරට වැඩි දුරකින් තියෙන්නේ අවතල කාචයක නාභිය දුරට වැඩි දුරකින් තිබ්බොත් කොහෙද ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බය දැන් මේ පැත්තම නේද අවතල කාචය කොහෙ තිබ්බත් ඇදෙන මේ පැත්තේ හැබැයි මේක කියලා තියෙනවා ප්‍රතිබිම්බය හැදෙන්නේ එහා පැත්තේ ප්‍රතිබිම්බයේ පිටුපසින් හැදෙනවා කියලා කියලා තියෙනවා ප්‍රතිබිම්බයේ පිටුපසින් හැදෙනවා කියලා කියලා තියෙනවා මේ විදිහට පිළිවෙලෙන් ඉඳලා පිළිවෙලෙන් හදනවා කියලා කියලද? ඒ කියන්නේ මොකද්ද? නාභි දුරට වැඩි දුරකින් තිබ්බහම පිටුපසෙන් හැදෙන ප්‍රතිබිම්බය මොන කාචද? උත්තර කාචය. එහෙනම් අනිවාර්යෙන්ම මෙයා උත්තර කාචය. අනිවාර්යෙන්ම මෙයා උත්තර. ඒක පැහැදිලි. මේ උත්තර කාචය තමයි මෙතන දෙන්නේ. පැහැදිලි? කියනවා කියන්නේ L2 නම් තවත් තුනේ කාචයක් L1 නි ස්පර්ශව දිනවා. ආ තවත් කාචයක් මේක ස්පර්ශව දිනවා. මේ මේ කාචෙත් තියෙනවා. अनाबी ඉතින් දැන් සින් වස්තුව තියලා තියෙන සෙන්ටිමීටර 30. ඒක වෙනස් කරන්නේ වස්තුව තිබ්බ සෙන්ටිමීටර 30 කම තමයි. එදින් වස්තුව තියෙන සෙන්ටිමීටර 30. ඒක වෙනස් කරන්නේ. එතකොට මෙතන ඉඳන් එන ආලෝකය මෙතන ඉඳන් එන ආලෝකය ඊට පස්සේ අනන්තයට යනවා. අනන්තයට යනවා කියලා කියන්නේ මොකද්ද? මෙතන ඉඳන් එන ආලෝකය අනන්තයට යනවා කියලා කියන්නේ මෙයාගේ නාභිය දුර සෙන්ටිමීටර 30 වෙනවා නේද? නාභිය තිබ්බොත් අනන්තයට යයි. නාභිය වස්තුව නාභිය තිබ්බොත් එතන ප්‍රතිබිම්බය අනන්තයට යයි. ඉගෙන අනිවාර්යයෙන්ම මේ කාද සංයුක්තී නාභිය දුර සෙන්ටිමීටර 30 වෙලා තියෙනවා. අන්න ඒක තමයි ආඩ ගන්න ඕනේ. ඒ කියන්නේ කාද සංයුක්තී නාභිය දුර 30 වුණා තමයි. ඒ කියන්නේ නාභියේ සිට කියොත් ඒ ප්‍රතිබිම්බය අනන්තය දෙන්නේ. නාභියේ ප්‍රස්තුති පොද ප්‍රතිබිම්බය අනන්තය දෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ඇන්නේ නාභිය. දැන් මේ දුර නාභිය දුර සංයුක්ත කාචය. සංයුක්ත කාචය සමීකරණය තමයි. ඒ කියන්නේ සංයුක්ත කාචය නාභිය දුර සමාන එක් එක් කාචය නාභිය දුර කියන සංයුක්ත කාචය. ආ සංයුක්ත කාචය නාභිය දුර අපි දන්නවා. කියද? 30යි වෙන 30යි උත්තර කාර්යයේ සංකාරයේ උත්තර කාර්ය පිටට යන්නේ නාභිය තිබ්බොත් අන්තය සමානයි F1 එයත් ඍණ 10යි දැන් ඒක යාරයි දැන් ඒක දැන් අපිට එනවා ඉතියාට F2 සමානයි යාර වෙනකන ඉතියාට 10යි ඍණ 1යි තියෙනවා මොකද ගලමු තුන ඍණ F2 සමානයි उत्तरे ये बात ही हम आ रहे हैं इधर बात से काल संगते साला कला संगते सामने सामने क्या रहा है अरे 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 इधर बात से वैसे तो आप इधर से सागर सागर को हिट है एम हिट है आप इधर प्रश्न विस्पा विस्पा उधर विस्पा सा विषय आप इधर ना सागर सागर को पूरा अरे इतना प्यार देने तेरी नाम तो ना हिट है आप इधर सागर सागर अरे और और